ලංකා ඉතිහාසයේ කීර්තිමත් නමක් වාරියපුල ශ්‍රී සුමංගල හිමියන්ට හිමි වනවා. උන්වහන්සේ ගැන නොයසූ කෙනෙක් සිංහල බෞද්ධයන් අතර නොමැති තරම්. උන්වහන්සේ අස්කිරි මහා විහාරයේ විසූ ඉදවලුගොඩ ධර්මපාල අනුනායක මහා හිමියන්ගේ ශිෂ්‍යයෙක්. පසුව මහනුවර සුදුහම්පොළ විහාරයේ අධිපති ධූරයේද අස්කිරි පාර්ශවයේ අනුනායක ධූරයේද දළදා මැදුරේ තේවාද භාරව කටයුතු කළා. 1815 දී කන්ද උඩරට ඇතුළු වූ මුළු රටම ඉංග්‍රීසි හමුදාවන්ට අත් වුණා. 1815 මාර්තු 2 දින මහනුවර මගුල්මඩුවේදී කොන්දේසි සහිතව සිංහල රාජධානිය පවරා දීමේ උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව උදා වුණා. සිංහල ප්‍රභූවරයන් සහ ඉංග්‍රීසි ඉහළ නිලධාරීන්ගේ සැදුම්ලත් මණ්ඩලයක් විසින් ගිවිසුම සකස් කොට තිබුණා. ජයෙන් උද්දාමයට පත් ඉංග්‍රීසි හේවායේ ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම ඉංග්‍රීසි දජේ ඉහළ අහසට එසෙව්වා. මෙයින් කෝපයට පත් වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිම දමා පාගා ගිවිසුම අත්සන් කරනතුරු කොඩිය එසවීමට ඉඩ නොදෙමු. තොපට මෙසේ නියම කරන ලද්දේ කවුරුන් විසින්දැයි ප්‍රශ්න කළා. එයින් කුපිත වූ ඉංග්‍රීසි බටේ කොපුවෙන් නැතගත් කඩුව අමෝරාගෙන වාරියපොල සුමංගල නාහිමියන් වෙත පැන්නා. ජෝන් ඩොයිලි සෙම්පතියා වහා ඉදිරියට පැන ඔහු වළක්වා සුමංගල නාහිමියන්ගෙන් සමාව ඉල්ලා සිටියා. උන්වහන්සේ දා සිය ජීවිතය ගැන නොතකා ආයුධ සන්නද්ධ යුද නිලධාරින් නාහිමියන් හමුවේ ජාතිකාභිමානයෙන් පිබිදී කළ ඒ වීර ක්‍රියාව සිංහල ජාතියටම සදා ආදර්ශයක් වුණා. පසුව ඒ හිමියන් දළදා වහන්සේ රැගෙන පලා ගොස් දඹුල්ල අසල කැලේක දුක්ඛිත ජීවිතයක් ගත කළා. ඉංග්‍රීසින් විසින් දළදා හිමිට නියමිත වන්දනා කිරීමට ඉඩ දෙනතුරු දළදාව ආපහු ලබා දුන්නේ නැත. වීර සිංහලයෙකුසේ අභීතව නැගී සිටි උන්වහන්සේගේ ක්‍රියාකලාපයේ ඉවසා දරාගත නොහැකි වූ සුදු පාලනය විසින් උන්වහන්සේ අල්ලා සිරගත කළා. 1831 පෙබරවාරි මස යාපනයේ සිරකඳුවරකදී උන්වහන්සේ අපවත් වුණා. සිංහල ජාතියටම සදානම කෙන ආදර්ශයක් තිබූ උන්වහන්සේට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවනවා.